ඊළඟ පාඩමේ මාතෘකාව උපදෙස් පිළිපදින්න. උපදෙස් පිළිපදින්න. හරි දැන් මම කිව්වා වගේ පාඩමක් අවසානයේදී ඒ තිබෙන අභ්‍යාසවලට පෙර උපදෙස් ටික හොඳට කියවා තේරුම් ගන්න ඕනේ නේද? එහෙම නැත්නම් උපදෙස් වලට සවන් දෙන්න ඕන ගුරුවරයා හෝ ගුරුවරිය පවසන උපදෙස් වලට සවන් දෙන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේ උපදේශ අපිට හොඳට අවබෝධ වෙන්නේ. නේද? මෙන්න මෙහෙම කරන්න තියෙන්නේ, මෙහෙම කරන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි උපදේශ වලට අනුව වැඩේ පටන් ගන්න. හරි. දැන් ඔයාටත් තියෙනවා පුතේ මේ වැඩ ටිකක්. නේ? මෙන්න පළවෙනි උපදේශ හරි. දැන් උදාහරණයක් විදියට අපි මෙහෙම එකක් කරමුකෝ. පහත වාක්‍ය වලට සුදුසු විරාම ලකුණු යොදා නැවත ලියන්න කියලා මම කියනවා. රටන මම දෙන පළවෙනි උපදේශය. හරි, ඔයාලා ලියා ගන්න. පහත සඳහන් පහත සඳහන් වාක්‍යවලට සුදුසු විරාම ලකුණු යොදා වාක්‍ය නැවත ලියන්න පහත සඳහන් වාක්‍ය වලට සුදුසු විරාම ලකුණු යොදා නැවත ලියන්න මම පාසල් යමි ඒ ටික ලියන්න ඕනද? ඔව් මේ පහත සඳහන් වාක්‍ය වලට සුදුසු විරාම ලකුණු යොදා වාක්‍ය නැවත ලියන්න. තේරුණාද?
හරි බලමු කවුද හරියට උපදේශ අවබෝධ කරගෙන මම දෙන උපදේශ හොඳට අවබෝධ කරගන්න ඕනේ. කළු පාටින් දාලා තියෙන උපදේශ. හොඳයි ඔයාලා කරන්න බලන්න. සර් දෙවනි එක මොකද්ද පැහැදිලි නෑනේ. උතේ මෙහාට එන්න යයි තාත්තා කිව්වේය. සර් ඉවරයි. ඉවරයි. හසිත ඉවරද? ඔව්. සර් කරලා ඉවර කරයි. සර් කරලා ඉවරයි. කරලා ඉවරයි. නැවත ලිව්වද? සර් ඉවරයි. ඉවරයි. ඔව්. ඔව් දැන් ඔය ඉවරයි කියලා ළමයි විරාම ලකුණු මෙතෙන්ටමද දැම්මේ නැත්නම් නැවත ලියලාද දැම්මේ? නැවත ලියලා නැවත ලියන්න ඕනේ. ඇයි? උපදේශ පිළිපැදීමනේ අපේ මාතෘකාවනේ. විරාම ලකුණු යොදා වාක්‍ය නැවත ලියන්න. එතකොට ආයිම කියන්න වෙනවා නේද? හරි යටි හරි නැත්නම් වෙනම හරි ලියන්න. එහෙම නැත්නම් මෙතෙන්දම දැම්මනම්
එතන උපදෙස් පිළිපැදීමක් නෙවෙයි. එතකොට වැරදි. සර් ඉවරයි. හොඳයි. එහෙනම් දැන් සර් මම නැවත ලියන්නේ. එහෙම ලියන්න අමාරුයි නේද? රයිට් මෙතෙන්ට නම් හරි ලේසි. නැවතීමේ පිටක් වෙනවා. නේද? මේකට මොකද කරන්නේ? පුතේ මෙහාට එන්න යයි තාත්තා කිව්වේ. මෙතන නැවතීමේ පිටක් වෙන බව ඔයාලා දන්නවා. ඒක හරි. යුගල උඩ කමයන්නේ මෙහාට. ඔව් යුගල උඩ කමයන. මෙන්න මෙතන පිට මෙතෙන් මෙතෙන්ට ඇයි තාත්තා කිව්වේ ඒ පිටේ එනා එතෙන්ට එන්නේ තව තව මොකක්ද එන්නේ කොමාව කොමාවෙ කොතනද පුතේ ඉන්නේ කොමාව පුතේ 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 කොමාව පුතේ නේද පුතේ මෙහාට එන්න යයි තාත්තා කිව්වේ right ඊළඟ එකේ බලමු අසුරන්න හරි නැවතීමේ පිටේ එක දන්නවා කොමා එනවා මොන වගේ තැන් වලට දෙන්නේ වැටකොළු වැටකොළු विराम तबलावल बलान මම පාසල් යන්නේ මේ වගේ බං පුතේ මෙහාට එන්න යයි තාත්තා කිව්වේ හරි මේක වැටකොළු වට්ටක්කා කැරට් සහ බෝවිති වෙන වෙනම අසුරන් අය අපි කොමාව සිදෙන දැන් විරාමයක් ගන්නවනේ නේද හරි සර් වැටකොකුළු කියලා ලියලා තින්නේ ඔව් ඔව් වැටකොකුළු उपदेश उपदेश මේ ඡේදය ඔයාලා කියවන්න ඕන මේ ඡේදය හොඳට කියවන්න ඕන මේ ඡේදයෙන් අපිට ගොඩක් වැඩ තියෙනවා හොඳේ එතකොට ගොඩක් වැඩ තියෙනවා ඒක නිසා තමයි හොඳට කියවන්න ඕන right මේ ඡේදය පැය 4 5ක් නෑ පැය අපි 4 පැයක් පමණ යාත්‍රා කරා මේ වර අපේ ඔරුව නැවතුයි පළමු දිවාරේහිම නැවතු තැනට වඩා හොඳ තැනක් ගල් කුළු කිහිපයක් ඇති ඒ ගල් ඉවුර මඩ වලක් නොවීය දිග බොරු කකුල් රාශියක් වැනි මුල් වලින් නැගී සිටි කඩොන් ගස් පෙළ දූපත වටා යාමට තන්නලක් පාලමක් වැනි අපි ඔරුවෙන් බැස ඔරුවේ තිබුණු සියලු දේ ගැන ඔරුවටද ගොඩට ඇද්දෙම් ඔරුවද ගොඩට ඇද්දෙම් ඉවුරට මදක් ඈතින් තිබුණු ලී කොටු තුනක් පෙරලා තබා ඉකි ගල් දමා කලා සොතුපලක්ස සෑදුවෙමි. තෙහි මඩේ දුව කතාවේ කොටසක් මාත් කියනවා නම්
කොහොමද කියවන්නේ යාත්‍රා කොට කියන්නේ පුතේ ඔරුව පැදගෙන යනවා ඔරුව ඔයාලා දන්නවනේ නේ මැද තිබෙනවා අර හඳ තමයි ඒක හදන්නේ ඒක හඳක් පාරල් තොරේකේ වාඩිලා යන්න පුළුවන් හබල තියනවා පදින්න සමබරතාවය රැක ගන්න दिग बोरु काकुल राशिया वैनी दिग यार बते अरे वाह क्या काम हो जाम बोरुकापुर राशिया बैनी मूल वाली नेगी सिटी खाडोल दास किया नोया विशेष शाक विशेष विनाश नमुवा අපි ඔරුවෙන් බැස්ස ඔරුවේ තිබුණු සියලු දේගෙන ඔරුවද ගොඩට ඇද්දෙමු. ආ ඔරුව ගොඩට අදින්න ඕනේ නැත්තම් ඔරුව ගහගෙන යනවා. ඉවරට මඟක් ඈතින් තිබුණු ලී කොට තුනක් පෙරලා දමයි ගල් දමා තලා තොටුපළක් ද සෑදුවා. මේ තොටුපළකුත් හැදුවා ඉවරට දාලා ඒවත් නේද ගල් වලින් තලන ලී කොට ටික එතකොට හොඳට මේ රෝම අතර කරන්න පුළුවන් බහින්න පුළුවන් මේ කොට උඩට තොටුපළක් ගානක තොටුපළක් වල දැකලා තියෙන්නේ නේ ඒ වගේ තොටුපළක් හැදුවලු හරි අව දැන් මෙන්න ඡේදය දැන් මේ ඡේදය ඇතුලේ තමයි ඔයාලට ප්‍රශ්න තියෙන්නේ මේ ප්‍රශ්න ඔක්කොම මතක තබා ගන්න මේ මතක තියා ගන්න ඔයාලා උපදේශ පිළිපදින්න ඕනේ තේරුණාද උපදේශ පිළිපදින්න හොඳයි දැන් බලමු ඔය ඡේදය ඇතුලෙන් තමයි උපදේශ ටික අපි පිළිපදින්න ඕනේ බලමු පළවෙනි එක මොකද කරන්න තියෙන්නේ right
හොඳයි මේ මෙහෙම කරමුද මම දැන් ඔයාලට